යිබෝන් අපි මේ විඩිගෙන ගන්නේන්නේ ජස්කිප් ඇරෝෆංක්ෂස් ගන ඇරෝෆක්ෂස් කියන්නේ දෙදස් පහලවෙදික්මස්කිප්සික් කියන රිිෂන් එක ඇරතේ ජවස්ිප්වල හඳුන්ොලදේපු ෆීචස් වලින් එකක් රෝෆක්ෂස් පාවිච්චි කරලා අපිට ජාවස්ප්ටොල ෆක්ෂස් වඩත් කෙටි විදිහයට ලියන්න පුළුවන්කම තියෙනවා ඒකම රෝ ෆක්ෂස් ගැන දැනුම ඔයා වෙනත් ඇඩවන්ස් ජස්කප් යටෝියස් බලන්නව අනං ඒවා තේරුම් ගන්න උදවේ කියලා කියන්න පුළුවන් මුලින්ම අප JavaScriptස්පටෝ නෝමල් ෆක්ෂණ එකක් ක්‍රේඩ් කළ බලමු මම වස්කෝඩ්ඩල ඔපන් කරන්න නවා ස්කප්.j කියලා මේ ෆයිල් එකක් තොර එක ලින්කරලා තියෙන අප ඉන්ndeෙ. HTML කියෙන ෆයිල් එකට එකම ෆෝල් දෙ එක තොට මේ දකුණු පැත්තෙන් මෙතන බ්‍රවසර එක අපට රිසල්ට් එක බලාගන්න පොළ ම කන්ස්ෝලි එක තෝපන් කරගන්නවා හරි අපි සලාම් ෆංක්ෂණ එකක් ලියමු නෝමල් ෆංක්ෂ එකක් ඒකට අපි කියමු ඇඩ් කියලා අපිකට යවනවා පැරමිටස් දෙකක් ඒ සහබී. පස්ස ෆක්ෂ එකෙන් කරන්නේ රිටර්න් කරනවා මේ අපි එවන පැරමීටස් දෙකේ එකතුවඒබ කියලා ඊට පස්ස අපි මේ රිසල්ටි එක කන්සල් එක ලොක් කරමු කන්සෝල් ලෝ හම දෙන්නම් රිසාල්් කියලා ඊට පස්සේ අපි මේ ෆංක්ෂන් එක කෝල් කරනවා මේ විදියට අපි එකට වැලුස් දෙකක් දෙමු අපි කියමු්‍ර5 කියලා හරි දැක් සේ ක්‍රම් දක්ුණු පැත්ත ගරන් ලාගන්නපුළුව එක රිසල්්වා අටයි කියලා දොර් වැැලුවක් වනස් කොත්තු අට බලාගන්න පුළුවන් එතකොට මේසාල්ටික අපප්ඩේට් වෙනවා. හරි එතුර මේ ෆක්ෂන් එකම අපිට ජාවස්කිප්ටල තවත් විදිකට ලියන්න පුළුවන් ඒ තමයි මෙන්න මේ විදිට මම උඩිම තියෙනෙක් කමෙන්ට කරගන්න ඊට පස්ස කොස් හරිෙට් හරිවාට දෙන්න පුළන් මම දෙනව කොන්ස්ට කියලා ඊට පස්සඇ කියන්න අප ෆංක්ෂ නම් එක ඉට පසෙ කොල්සයි එකක් දාලා අපි කියන ෆක්ෂන් අප පැරමිටස් එකක විදිරමය වන්න ඕනේ ඊට පස්සේ කලිබේස ඇතුලේ අපේ ෆංක්ෂන් එකේ බොඩිය එක A B අපි වෙන නම්බක් තාල සව කල බලමු රිසල්ටි ප්ඩේටේ නද කියලා දංවාරපයනවා රිසල්ටි එක ඇල්ලා තියෙනවා ඉතින් මේ තමයි තවත් විදයක් අපිට ඒ ෆංක්ෂන් එකම ලියන්න පුළා තැන්ගත් මගත කරන්නේ මෙන්න මේ ෆංක්ෂන් එක ඇරෝ ෆังක්ෂ එකක් හැටියට කන්වර්ට් කරමු ඒක කරන්න මෙන්න මෙහමයි ෆังක්ෂන් කියන කීවර්ඩ් එක පිරේස් කරන ඉඟට මේ පැරමේට සොල්ට පස්සේ අපි දෙනවා ඒකොල් සයින් එකයි ග්‍රේට දැන් සයින් එකයි එක ඇරෝ එකක් වගේ පේනිත තමයි රෝ ෆංක්ෂණ එකක් කියලාපියකට කියන්නේ ඉළඟට කලි බේෂ සැතුලේ නෝමල්ලදිටම අපේ ෆංක්ෂන් එකේ බොඩිය එක එනවා දැන් අපි මේක වැලියු සෙනස් කල්ලා වන්සේව කල බලන්න රිල්ට බ්ේ් නවද කිය ගලන්ටේන රිසල්ටි බ්ඩේට් තියන ඇති දැන් එක ක් එකක් කියලා අපි කියන්න පුුව දෙම්ම ෆක්ෂ එක ොඩිය එකේ තියන එක ලයින් එකයි ඉතින් ඇරෝ ෆක්ෂන්ස්ොල මේ වගේ එකලයින්න එකක් නම් විතරයි තියෙන්නේ අපිට පුළුවන් මේ තවදුරටත් කෙටි කරලා මෙ මේ විදියට ලියන්න ම මේ කොපි කරලා අප පරණ එක මංකමෙන්ට කරගන්න ඊට පස්සේ මෙතන පේස් කරලා අපි මේ කෙටි කරලා ලියවමු. තුොර අපේ කරන්තියන්නේෙ කලිබේස සයින් කරන්න පුුවන් ඊළඟට ඇරෝ එකට පස්සේ එක ඉස්සරහැන් රිටර් ෆක්ෂන් එකේ රිටන් වෙන දේ කිය කීවඩ එක නැතු අපිට දෙන්න පුළුවන් හරි දැම්ම අප සේව් කරලා මල ෙනස් කල බලමු කරගරට චෙක්කරගන්න පුුව හරි වැඩ කරනද කියලා දැම් එක සේව් කරතුවාට පේන අප රිසාල්ටික අපඩේට්ට ලා තියනවා දැම් මේ ෆංෂන් එක අපි එක ලයි එකින් ලියන්න පුළන්කම තියනම් හරි දැන්ම ෆංක්ෂ එක ගන්නවා පෙරමිටස් දෙකක් ඒක අපි මෙතැන වහ නැතුලි දාලා තියෙනවා නමුත් අපි කියමු ෆක්ෂණ එක ගන්නන්නේ පෙරමටස් එකක් නං අපිට මේ වරහනත් රිමූ කරන්න පුළුවන්නි අලුත් ෆංක්ෂණ එක කල්ල යන්න මෙහෙම කොන් ස අපි කියමු මල්ටිපල කියලා ඉව තුර අපි දෙවා එක වැලෝ එකක් මංකය න එ කියලා ඊට පස්සේ ඒ ෆක්ෂණ එක නිටන් කරවා කියමු එ එව වැඩි වෙලා තර අපි පාල කන්සල් එක ලොක් කරමු මෙන්දියටසාල් මල්ටිපලයි ි දෙෙන එක වැල අපි කියමුනයින් කියලා දැම් එක සේවකර මට බලාගන්න පුළුවන් මෙතන විශල්ට කෙනටවන් කියලා ඉගොලන්ට පේවා මේ රෝ ෆක්ෂස් පාච්චි කල අපිට ෆක්ෂ එක කොච්චර කටියන්ක් ලියන්න පුලුවන්ද කියලා. හරි මීට අමතරව ඔගු වහලතින ඇති ජස්කප්ල අපිට ඩික්ලය කරන්න පුුවන් සෙල්ඉවෝ ඇමස් ෆක්ෂන්ස් කියලා ෆංක්ෂන් තියක් ඇනනිමස් ෆක්ෂස් කියන්නේ නක් නැති ෆංක්ෂන් නහකට උදාහරන කැටි ජස්පෙට ටයිමට ෆක්ෂ එක ඇතුළේ. අපිට කරන්නවශේදේ ඇනනිමස් ෆංක්ෂන් හක තමයි ඩිෆයින් කරන්න මේේටිකයි ඔක්කොමකමෙන්ට කරන්න ඊට පස්යා පිළියමු සේටම් ෆක්ෂ එක ෆංක්ෂ එකෙන් ගන්නවා පැරමිටස් දෙකක් පලන පරමිටික තමයික්සිකුට් කරන අවශ ෆක්ෂ එක ඊළඟට කමයිකක් දෙරප කියන්න ඕේ එකක්කුට් කරන්න ඕේ කොච්චර මිසකන්ස් ගානට පස්සෙද කියල ඉති මුලින් අපි දෙෙනවා ෆක්ෂ එකක් මේකරතම අනනිමස් ෆංක්ෂණ එකක් කියන්න මොකදම මේ ෆක්ෂණ එක නමක් නැති නිසා ඉඩ පසේ ෆක්ෂණ එක ඇතුළේ මම ලියන්නම් කන්සෝල් ලොග අපි කියමුකන් පාස්ට කියලා ඇතුර මේකක්කුට් කරන්න ඕනේවල් පස්සේ දෙවැනි පැරමිටි හරන වන්දේවා 3,000 කිය එක මිසකන්ස් තුන්දාහයි දම්ම අපි සේව කරහම වඩ බලාගන්න පුළන් තප්පර තුුණකට පස්සේ මෙතරෙනවා 3 ස පාස් කියලා. හිති මේ වගේ ඇනනිමස් ෆังක්ෂන් එක අපිට ඇරෝ ෆක්ෂණ එකක් විදිර කැනවඩ කරන්න පුළන් මෙන්න දියට ෆังක්ෂන් කියනෙ කවඩ් එක අයින් කල්ලා බ්‍රකටස්වල්ට පස්ස අපි දෙනවා ඇරෝ එක දැම එක සේ කරහමට බලාගන්න පුළන් තපර තුනකට පස්සේ මෙතන රිසල්් එක එනවා. එතකොට සෙල් Inව ඇනිමස් ෆක්ෂ එකක් කියන්නේ ප් එක ලෝඩ්වෙච්චකමන් ටරමටික කලි එක්ගුට්ව වෙන නමක් නැති ෆංක්ෂ එකකට අ බලමු ඒවක ෆංක්ෂණ එක ක්‍රේට් කරන්න කොමති කියලා ම මේක කමෙන්් කරන්න ඊළඟ අපි තාරියපාල්ල ඇගිහිල්ලා ඉස්සල්ලාහම මෙෙල් ඉන්වක් ෆක්ෂනයක් ක්‍රේට් කනකොට එක බ්‍රැකටස් ඇතුළේ ක්‍රියේ් කරන්න ඕනේ අතුර මේ ඇනනිමස් ෆක්ෂනැ හිද අපිඒ නමක් දෙෙන්නේෙනෑ අපි පටන් ගන්න පුළුව මෙන් දිර ෆක්ෂන් කියල දාලා ඊට පස බැකට් එකක් දාලා අපි දෙනවා ට එක ඇතුළ අපි කියනවමු කකද අපිට කරන්න ඕය කියලා මම කන්ස්ෝලගේ ලෝ කරන්න අයම සෙල්ව ෆංක්ෂ කියලා මේ මෙහම තිබටක්ග නහැක කරන්න නං අපි අන්තිමට දෙන්න ඕනේ තව එ බැකට් එකක් දැන් අපි මෙහම දලා මේක සෙව්කොරොත්තු අට පේනවා කන්සෝ එක ලොක්්ගෙන ඒ ෆක්ෂන් එක ඔටෝමටිකලි එක්ග්ලා මේ ෆංක්ෂ එකත් අිට පුළුවන් ක්ක් විරිරකන් වඩ කරන්න වන්න මෙහෙම ෆක්ෂන් කීවර්ඩ් එකයින් කරලා මෙතන ඇැරෝ එකක් දාලා දෙ අපි සෙව් කරහම මාට පේවා එක වෙනසක් නැතුව විදිටම එක්සිකට් වෙනවා හරි ඉතිම විඩක අන්තිමට බලන්න යන්නේ ඇරෝෆංක්ෂස් ැන අපි දැනගන්න අවශ්‍යම දෙයක් ඒ තමයි නෝමල් ෆක්ෂණ එකකයි ඇරෝ ෆක්ෂ එකකයි දිස්කීවර්ඩ් එක භාවිතා කරනකොට තියෙන වෙනස ගැන අපි මේක එක්සම්පල්ලක් කරලා බලමු මේකත් කමෙන්ට කරන්න දැන් පිසල්හම බ්්ක් ් කරගම මෙන් මෙ විදිර මයි එකට නමත් දෙන්නම් පර්සන් කියලා ඊට පස්සේ ඔබ්ජක්ක අප කියකක් ්‍රේට් කරමු ෆස් නේම් කියලා නමර දෙන්නම් දිලීප් කියලා ඊට පස්සේ ලාස් නේම් අපි දෙමු කාරව සම් කියලා ඊට යබෙක්්ට මං කක්්‍රේට් කරගන්නවා ෆංක්ෂන් එකක් සේෆුල් නේම් ද ෆක්ෂණ කමේ දිර අප ක්‍රේ් කරන්න පුළුවන් ක්ෂ එක ඇතුළේ අපි කන්සොල්ලක ලොග කරමු මෙගේ ෆුල් නේම් එක කන්ස ලෝග අපි දෙන්න පුොළුවන්ම ඊට පස්සේ දිස් කිවට් එක දිලාටි දෙන්න පුළුවන් මේ ඔබ්ජක්් එකේ ෆස් නේම් එක ඊට පස්සේ අපි දෙනවා ලාස් නේ එක මෙන්නමවිතියට හරි ඉළඟටි මේ ඔබ්ෙක්්ට එකේ ල් නේම් කියන මෙත එකක එක්කු් කළ බලමු ද එක සේව් කරා මාටපේ වා මයි නමස් දිලීප කාරසම් කියලා ඒ ෆුල් නේම එක නවා තකොටත් මෙතන පාචි කළති නවා දිස්කවඩ් එක එකන් මේ ෆංෂන් එකින් එයා අයිති වෙන ඔබ්ෙක්් එකට එයා රිිෆර් කරනවා ද මේ ෆංක්ෂ එක ඇතුළේ මංක්‍රේට් කරන තව සෙල්ෆින්ක් ෆක්ෂ එකක් මෙන්න මේ විදියට ත මේ කැපි කන්සෝල් එක ලොග කරමු අම සෙල්වෝ ෆෂබිල කියලා අපි දෙමු මේ ඔබෙක්් එකස් නම් එක හරි දැම් මේ අප ටෝමිලක්සිකිුටවෙන්න මෙතන අන්තිම වාව බැකට් එකක් දෙන්න ඕනේ දැන් අප එක සෙව් කළ බලම උකදවෙන්න කියලා මෙතන නවා අයමෙෂබිල අන්ඩිෆන් කියලා එකට හේතුව තමයි දැ උඩම තින ෆංක්ෂන් එක කරනවා යයා ඉන්න ඔබ්ෙක්ට් එකට රි මේ සෙල්න්ව ෆක්ෂ එක ත්තොත් යායිඉන්නන්නේ තවත් ෆංක්ෂණ එකක් ඇතුලේ ඉතින් ඒක ඇතුළේ මේෆස්නේම් කියලා ප්‍රෝපට එකක් නෑ ඉතිං ඒක අපි කරන්න පුළන් මේ වගේ වැඩක් මෙෙල්ින්වත් ෆක්ෂ එක අපිට ඇරෝ ෆක්ෂනක් දිට ලියන්න පුළුවන් මේ විදියට දැඟ අපි සේප කළ බැලෝතුවර බලාගන්න පුළුවන් මෙතනඒ ෆංක්ෂන් එකෙන් රිිෆර් කරලා තියෙනවා මේන් ඔබෙක්ට එකට ඉති ඕගොල්ල එක්කම්ල්ලින් තේරුම් න්න ඕනදේ තමයි ඇරෝ ෆක්ෂස් ලට දිස්කීවඩ් එක බයින්් වෙන්නන්නේ නෑ නමුත් අපි ෆක්ෂන් කකිීවඩ් එක යුස් කරලා නෝමල් ෆක්ෂ එක ක්‍රේට් කරොත් ඒ ෆංක්ෂන් එක ක්‍රේට් කරපු තැනට අදාල ඔබ්ජක්් එකට ඒ බයින්් වෙනෝහරි මංගහිතනගලන් ද ඇරෝ ෆක්ෂස් කැන හොඳ අඔබෝධයක් ලැබෙන නැති කියරලා ඒගෙනගන්න ේවල් පුලන්තරම් ප්‍රක්ටිස් කන්න කිය කියන්න ඕන එතකට තමයි මේ දවලවාට මතකතියාගන්න සහ වඩත් හොඳින් තේරුම් ගන්න ලේසි වෙන්නේ හරි එහන් තවත්ගේ වේඩුගේ හම්බෙනකන් ඔගලන්ට සුප දවසක්.